मैं रिकॉर्डिंग में आना कंटिन्यू। ओके आई थिंक रमाई गुड इवनिंग। सो दिस इज द फर्स्ट डे ऑफ आवर क्लास। अपे पांचवी में पलवी दवस अपे ऑनलाइन विधियट करना मैं क्लास के लिए अपे टारगेट करने ඔගොල්ලන්ට මුල ඉඳන්ම ඉංග්‍රීසි කියන්නේ 6 වසර සහ 5 වසරට අදාළ මූලික දැනුමට අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික අඩු කාලෙකින් කම්ප්ලීට් කරලා දෙන එක තමයි ටාගට් එක. I think that මම කතා කරපු ඉන්න වැඩි කතා කරන්න නැතුව we'll directly move to the things that we have to do. ඔක කරන්න තියෙන ඒවා ටිකට අපි ටක් ගාලා යමු. අපි මුලින්ම ඉගෙන ගන්න මේ කැපිටලයිසේෂන් කියන එකත්. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ දන්නවා මේ කැපිටල් සිම්පල් භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලද කියලා ඉගෙන ගන්න එක තමයි අපේ පළවෙනි ලෙසන් එක විදිහට අපි පොඩි අයට පටන් ගන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මේ වෙනකොට දන්නවා ඇති මොන වගේ තැන්වලටද කැපිටල් සිම්පල් යූස් කරන්න කියලා. නමුත් ප්‍රොබ්ලම් එක තමයි ප්‍රශ්නේ තමයි තමයි කොච්චර එක දන්නම වුණත් ඕලෙල් වලදී පවා ළමයින්ගේ වැඩියෙන්ම ලකුණු කැපෙන ඒරියා එකක් තමයි මේ කැපිටල් සිම්පල් භාවිතය. ඉතින් ඒ හින්දා අපි මුලින්ම බලමු කොහොමද මේ කැපිටල් සහ සිම්පල් අකුරු භාවිතා කරන්නේ කියලා ඕගොල්ලන්ගේ පාඩම් වලට නැත්නම් ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි ලියද්දී භාවිතයේදී. මම ඒකට අපි පාවිච්චි කරමු. මම ඔයගලන්ට වයිට් බෝඩ් එක මෙතන ෂෙයා කරනවා. ඔයගලන්ට මම මේකට ඕන කරන ඒවා ටික මෙතන දාන්න. ඕගොල්ලෝ පොතක් හරි මොනවා හරි එකක් අරගෙන ඒවා ටික ලියා ගන්න. හරිද? එතකොට කැපිටල් නැත්නම් කැපිටල් අකුරු යූස් කරන ප්‍රධානම අවස්ථා පහක් තමයි අපි මුලින්ම කියන්නේ. එතකොට ෆස්ට් එක තමයි මුලින්ම දාගන්න මාතෘකාව කැපිටලයිසේෂන්. එහෙම නැත්නම් කැපිටල් කැපිටලයිසේෂන් කියලා ඒ පාඩමට කියන්නේ. ඒ කියන්නේ කැපිටල් කරන්නේ එහෙම නැත්නම් කැපිටල් කිරීම කියන එක. හරි. ඒක තමයි අද පාඩමේ මාතෘකාව. ඔයගොල්ලෝ නෝට් එකේ මුලින්ම දාගන්න අපි මොනවද මේ කැපිටල් කියලා කරන්නේ කැපිටල් කරන පැන්ටික තමයි මුලින්ම කියන්න හදන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ කැපිටල් කරන්න භාවිතා කරන ලියා ගන්න මෙතන පොඩියට කැපිටල් අකුරු භාවිතා කරන ප්‍රධාන අවස්ථා පහේ. මයික් ඔෆ් කරගන්න හැමෝම. කැපිටල් අකුරු භාවිතා කරන ප්‍රධාන අවස්ථා පහක් තිබේ. කැපිටල් අකුරු භාවිතා කරන ප්‍රධාන අවස්ථා පහක් තිබේ. අපි ඒවා එකින් එක ලියාගමු. නම්බර් 1 අංක 1 වාක්‍යයක මුලට. එක තමයි පළවෙනි එක. අපි කැපිටල් අකුරු භාවිතා කරන්න ඕන පළවෙනි අවස්ථාව තමයි මේ වාක්‍යයක මුලට. අපි පොඩි එක්සැම්පල් එකක් දෙමු. අපි කියමු he is a good boy කියලා. එතකොට ඔයගලන්ට පේනවා මේ පළවෙනි එක. ඒ කියන්නේ මේ පළවෙනි අකුර මොනා කරලාද තියෙන්නේ? කැපිටල් කරලා තියෙන්නේ. ඔක රවුම් කරගන්න මෙන්න මෙතන. එතකොට පළවෙනි අවස්ථාව තමයි මේ විදියට වාක්‍යයක මුලට අනිවාර්යෙන් අපි පාවිච්චි කරන්නේ කැපිටල් අකුරු. ඕකේ. So now ඊළඟට අපි යමු නම්බර් 2 වලට. ඔයගොල්ලෝ එක දන්නවා මේක දැනටම. Number 2
අපි එකකට කියන මේ proper noun එකක මුලට proper noun proper noun මුලට දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඇති මොනවද මේ proper noun එකක් කියලා කියන්නේ කියලා නේද proper noun එකක් කියලා කියන්නේ පුතාලා proper noun එකක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට කෙනෙක්ගේ නමක් දැන් අපි ගමු රටක නමක් country එකක් වගේ එකක් එතකොට අපේ රටේ නම ශ්‍රී ලංකා එතකොට ඒවල proper noun එකේ මුලට එන්නේ S1 L1 දෙකටම අපි කැපිටල් යූස් කරන එක ඔයගොල්ලෝ දන්නවා නේද? තමන් ඒක රවුම් කරන්න මේ විදිහට S1 L1. ඊළඟට තව එකක් ගන්න පුළුවන්. මම මගේ නම ලියනක මගේ නම පිටින් proper noun එක. අනුත පෙරේරා. එතකොටත් ඒකෙත් D අකුරයි ඊට අමතරව P අකුරටයි capital ඊළඟට අපි ගමු තව මොන හරි එකක් අපේ රටේ එහෙනම් අපි ගමු බලන්න town එකක් colombo වගේ capital නේද ඊළඟට අපි ස්කෝල් එක නමක් වගේ එකක් ගමු නිකන් royal college වගේ එකක් Royal College ස්කෝල නම කැපිටල් මොකෝ ඒක proper noun එක ඕනම දෙයක් අපි හඳුන්වන්න භාවිතා කරන ඒකටම අනන්‍ය වූ නමට තමයි proper noun එකක් කියලා කියන්නේ එතකොටත් ඒවා ඔක්කොම මොනව වෙනවද කැපිටල් ආකාරයට තමයි තියන්නේ එතකොට ඕක තමයි අපේ කීවෙනි අවස්ථාවද දෙවෙනි අවස්ථාව අපි යමු තුන්වෙනි එකට number 3 නම්බර් 3 එක තමයි එකත් වැඩියම බලတယ် මේ මම කියන මොකද්ද i එක මේ මම කියද්දි අපි පාවිච්චි කරන i එක තියෙන්නේ ඒක කොහෙට ආවත් කැපිටල් තමයි හරිද අපි කියමු නුවන් සහ මම කියලා නුවන් And I are friends. No, no, my. Yalu. එතකොට i එක මැද්දේ තිබුණයි කියලා ඒක සිම්පල් කියන්නේ. එතකොට මොනවා වෙන්න ඕනේ? කැපිටල් අකුරක් වෙන්න ඕනේ. Okay. All right. ඊළඟට අපි යමු ඊළඟකට. ඔකේ. ඊළඟ එක තමයි number 4. අපි යන්නේ අංක 4ට. ඊට පස්සේ මේවා ලියද්දි වාක්‍යෙම ලියද්දි වරද්දන්න බෑ. මේ විදිහටම ලියන්න ඕනේ මේ මම මේ දාලා තියෙන ඒවා. number 4. Months, Mars and දවස් මාස සහ දවස් ලියද්දි අනිවාර්යෙන් කැපිටල් ලියන්න අපි නිකන් මාස කියමු පෙබ්‍රුවාරි ඔලකට ඇපිකි ඕකේ පෙබ්‍රුවාරි ඊළඟට ඕන්න තව එකක් දාම් ජනවාරි ඕකේ ජනවාරි අපි දාමු බලන්න දවස් Monday තව එකක් Tuesday ඕනම දවසක අකුර මත නවනද capital එනවා ඊළඟට මේ inverted commas කියලා තියෙන එහෙම නැත්නම් මේ පෙරලි කමා කියන ඒ වගේ වල inverted comma begin නැත්නම් අපි ඒක inverted comma කියලා විතරයි ලියමුකෝ inverted comma වල මුලට නේද
ඒ ඉන්වර්ටඩ් කමාවක් ඒ කියන්නේ පෙරලි කමාවක් වගේ දාලා ලියනවා නම් ඒත් අනිවාර්යෙන් කැපිටල් දාන ඕනේ මේ වගේ එක. ඒ සෙට් කියලා දැන් කවුරුරි කෙනෙක් මොනවාරි කියන කතාවක් නේ අපි දාන්න ඇතුළට. ආ. ෂී කියන එක එතකොට ආයි කැපිටල් යනවනේ වාක්‍යයක් මුලට කියලා හිතාගෙන තමයි ලියන්නේ. හරි. ඒ ගුඩ්. එහෙම කියලා යා කිව්වොත්. එතකොට එතන මොකද වෙන්නේ? අනිවාර්යෙන් මේක S එක කැපිටල් දාන්න ඕනේ. ඒකත් වාක්‍යයක් විදිහටම තමයි යන්නේ. ඒකත් මතක තියාගන්න. ඒ පෙරලිකමා ඇතුළෙත් මුල්ම එක එහෙම නැත්නම් පළවෙනි එක කැපිටල් අකුරක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඕකේ. ඔය දේව. මයික් ඔෆ් කරගන්න සනුලි. All right. So these are the five things you need to be aware or know. ඔගොල්ලෝ දැනගන්න ඕන දේවල් පහ තමයි. මම මේ කිව්වේ මේ නෝට් එක ලියාගෙන ඉවර කට්ටිය මට ෆිනිෂ් කියලා දාන්න බලන්න chat එකක් message එකට එවන්න බලන්න පොඩි chat එකක් දාන්න නිකන් වැඩ කරනවාද කියලා බලන්න ඕක. Okay. ෆිනිෂ් නම් මේක ලියාගෙන if you have already finished ගොරන්ට දාන්න පුළුවන්. Good. Okay. All right, good. Okay, very good. I am Mohammed Aratina, very good. So we'll go to the next lesson. අපි යමු වෙන ඊළඟ ඒ පාඩමේ පොඩි ඇක්ටිවිටි එකකට. Okay. ඔයගොල්ලන්ට පොඩි වැඩක් දෙන්නම් දැන්. ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේනවා ඇති මම පොඩි ප්‍රශ්නයක් දාලා තියෙනවා. මේක මෙන්න මේ පළවෙනි පහ. මට කරලා ඉවර කට්ටිය ෆිනිෂ් කරලා දාන්න බලන්න. First 5 පළවෙනි පහ කරන්න බලන්න. Capital ද simple ද ඉන්නේ කියලා දාලා අග්‍රාලා ලියන්න බලන්න. ඕකේ. ආයි මතක තියාගන්න මොනවද වාක්‍යයක මුලට ඕනම කෙනෙක්ගේ නමක් ආයතනයක් වෙන්න පුළුවන් පුද්ගලෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් රටක් වෙන්න පුළුවන් නගරයක් වෙන්න පුළුවන් ඕනම නම ඕනම අවස්ථාවක අය කියන එක කියන්නේ මම කියන අයියට ඊට අමතරව ඕනම දවසක් මාසයක් ඊට අමතරව පෙරලිකම ඇතුළත ඔන්නයි දේවල් පහ මතක තියාගත්තා නම් ඕගලන්ට ටග් ගාලා මේක කරන්න පුළුවන් do it quickly මන්ට කරන්න don't take lot of time finish it quickly ෆිනිෂ් කරපුවා මට ෆිනිෂ් කියලා දාන්න.
very good Arushi. If you have finished, you can tell it to me now. Then can you finish the lana? Finish time at the finish it up. Okay, good. Okay, Patangamu hai na, Mangitani gode dene ki varai. Ko Anita daanu gide finish na. Taam daarati nekke na hai dai. Sir, මේ කොහොමද කරන්න තේරෙන්නේ නැහැ. කවුද නම ඔයාගේ? චමුදි. කැපිටල් අකුරු දාන්න පුතේ මේ සමහර මේ කැපිටල් දාන්න ඕන තැන් වලට දාලා නැහැ නේ. දැන් අර මම උගන්වන්නේ කැපිටල් අකුරු දාන්න ඕන තැන් පහක්. පාගා වෙන නෝට් එක තියෙනවද ලියාගත්තද? ඔව්. ආ ඒක බලලා දාන්න කැපිටල් එන්න ඕන තැන් ටික. कैपिटल
සැටර්ඩේස් කියන්නේ දවසක් නේද? ආ ඒක කැපිටල් වෙන්න ඕනේ. ඊළඟට මේක D එකේ T එක කැපිටල් වෙන්න ඕනේ. ඒක වාක්‍යයක මුල beginning of a sentence. Playing together in the yard at lunch time. වෙන කිසිම එකක් නැහැ කැපිටල් වෙන. ඊළඟට my friend කියද්දී M එක කැපිටල් and I මං කොයි කොහෙට ආවත් කැපිටල් කියලා. Went to Spain. Now Spain කියන්නේ රටක නම capital. Together on holidays. Next one, Dublin. තවමක නමක් ඊට අමතරව ඒක වාක්‍යයක මුලට ඇවිල්ලා තියෙන කොහොමද capital. Ireland කියන්නේ රටක නමක්. ඒක capital. Mary කියන්නේ කෙනෙක්ගේ නමක් කොහොමද capital. John කියන්නේ නමක් capital. ඔන්න ඔය ටික තමයි capital කරලා දාන්න ඕනේ. වචන ටික ඕවා ටික කැපිටල් කරලා ලියලා තියෙනවා නම් හරි. දැන් මෙතන තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 10ක්. මට 10ෙන් කීයක් හරිද කියලා ළමයි දාන්න බලන්න chat එකට තම තමන්ගේ marks කීයද කියලා. අපි බලමු කීයක් හරිද කියලා ඔයගලන්ගේ. ඔයාලා බලන්න මට chat එකට marks. එන්න මේ ටික කැපිටල් කරලා ලියලා තියෙනවා නම් හරි. Tarshi Kalpani, very good, 10 marks. Everyone send me their marks. Okay. Alright, Anita, done. I'm hot. Trust me, I will. Okay. So everyone should send me marks. I'm only one mark. That I'm. I don't know. Kya karada kila balaga na tiriya na na. Okay, so we'll go to the next set. Abhi hum ilanga set ekata. Me tick karanna balanna den. Me file. Me kiwara karapu kattiya me paha karanna balanna tag gala. Mic off karaganna, mic on karagena inna aya. Dilani, Devumi, Mike, off karaganna. Ittara ekak hari prashna ekak hari ahanna vitarai ahanna katha karanna vitarai mic on karanna puluwam. Tagala karala danna balanna tama tamange ma. Everyone should send me their marks. If you are finished, you can send me your mark. Okay, finish kela danna mona ivara kattiya. Manta karanna. Good. Thank you.
you have finished it, send me your marks. ඉවරනම් මට මේ finish කෙලවන්න. තාම ඉවර තියෙන එකේ only one person has sent me that they have finished. So you should all send me your messages. ෆිනිෂ් කරන මට ෆිනිෂ් කියලා කියන්න කොහමද දාන්නේ නැහැ නේ කවුරුත් ෆිනිෂ් කියලා එක්කලාම එන දාලා තියෙන ෆිනිෂ් කියලා මෙච්චරලා යන්න කියන්නේ ඔකේ වීල් ස්ටාර්ට් අප් පටන් ගමු අනිත් අය ගොඩාක් වෙලා දෙන්නේ නැහැ කැපිටල් ගොඩක් දුන්නා නේලා මෙන්න මේවා තමයි කැපිටල් වෙලා තියෙන ඕනේ ඒවා ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ මේවා දාලා තියෙනවා නම් හරි දා ගන්න ඔකේ ෆස්ට් වන් එකට ठीक है वाक्य मूल द डॉग वाज चेसिंग द कैट अराउंड द गार्डन मैंने किसी ने कहा कैपिटल एन है एस वन ने कहा आई कोहमत कैपिटल ඊළඟට सेप्टेंबर के ने मंथ का कैपिटल ඊළඟට माय ब्रदर के एन में कैपिटल वाक्य मूल विल बी गोइंग टू मैं कंपनी के री के ने के तीन हिंदा ऐसे सी एक कैपिटल दानों ने කෙරී කියන එක දාන්න ඕනේ ඒ තුනම කැපිටල් වෙන්න ඕනේ සමහරට එක කොලොනල් කෙරීද දන්නේ නැහැ ඒ උනාට ඒ දෙකම කොහොමද කැපිටල් වෙන්න ඕනේ එකට අවුමක හෝ ආයතනයක නම ඕකේ නෙක්ස්ට් වන් I කියන එක කැපිටල් වෙන්න ඕන I really want to visit Paris කියන්නේ Paris කියන්නේ අවුමක නම කැපිටල් සාරා කියලා කියන්නේ නැත්නම් සේරා කියලා කියන්න පුළුවන් සේරා helped jane කියනෙත් නේම් එක විත් හෝම්වර්ක් කියලා තියෙනවා බලන්න ඔයගොල්ලන්ගේ මාක්ස් කීයක් තියෙනවද කියලා මෙතන 10 තියෙනවා ඒ 10 වලින් කීයක් හරිද කියලා මට දාන්න බලන්න තම තමන්ගේ මාක්ස් තම ළමයාම everyone හැමෝම දාන්න ඒගොල්ලන්ගේ මාක්ස් පසිරු very good Okay, everyone should send me their marks. Okay. Very good. Tenoli. Okay, this can be very good. All right. Now, we are at the Paravini lesson. So, we'll go to the lesson number 2. We are going to the lesson number 2. Okay. All right. Okay.
පුටන ටොපික් අපි අද පාඩම් දෙකක් ඉගෙන ගන්නවා මේ දෙවෙනි පාඩම තමයි අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ මාතෘකාව දාන්න මේ පාඩමේ නම singulars and plurals okay ඒකට අපි pluralization කියලා කියනවා අපි singular and plural කියලා දාමු මාතෘකාව singular and plural එකවචන හා බහුවචන okay අපි දැන් මේකෙත් කොටස් තියෙනවා ඉගෙන ගන්න බහුවචන වෙන්නේ මොන වගේ අවස්ථාවල් වලදීද කියලා තමයි ඉගෙන ගන්න හදන්නේ සාමාන්‍යයෙන් අවස්ථා හතක් විතර තියෙනවා බේසිකලි අපිට ඉගෙන ගන්න ඕනේ මොන වගේ අවස්ථාවලදීද මේවා මේ සාමාන්‍යයෙන් නාම පදයක් එහෙම නැත්නම් නවුන් එකක් කැපිටල් වෙන්නේ කියලා එහෙම නැත්නම් sorry plural වෙන්නේ කියලා බහුවචනයක් වෙන්නේ මොන විදිහටද මොන ආකාරයටද කියලා තමයි වෙන අවස්ථා තියෙනවා නවින අවස්ථා තියෙනවා අපි එකින් එක බලමු टॉपिक मैदानी dog boy fan ඔන්න වගේ වෙන මම පහක් දැම්ම ඔය පහටම මොකක්ද දෙන්නේ s එන්නේ නේද ආ මේවට s දාලා ලියලා ඉවරයි මට අසුස්සන්න බලන්න එහෙම නැත්නම් මේ එවන්න බලන්න chat එකට finish කියලා හරි ලේසි s එනේම Like that. So have our first lesson. Number one is completed. Hemo me ka hari ati ke hari le isi. Ye hemo number two walate. Ek tamai thi podda dey monu mina sene. Toh to make putala liya gan no bollo podi vistar ya. Naam pade අවසාන වන්නේ නම් පදයේ තනවුන් එක අවසන් වන්නේ අවසන් වන්නේ මොන වලින්ද මෙන්න මේ වලින් හරිද ඕ ch s x එහෙම නැත්නම් s double s වලින් නම් අගට අගට මොකද දාන්න ඕනේ? ES දාන්න ඕන නේද අගට? ES යොදයි. අගට ES යොදයි. Okay, that's the first one. අපි බලමු ඒ වගේ වචන සෙට් එකක් අගට ES එනේම ටික. මම ලියන්න ඕගොල්ලෝ පුළුවන් නම් ES එනේම දාන්න. Mango church brush box
පස්සේ බස් ක්ලාස් ඔවට මොනවද අපි දාන්නේ සාමාන්‍යයෙන් ES දාන්නේ ෆිනිෂ් කරපු ළමයි ෆිනිෂ් කියලා කියන්නේ ES දාලා ඉවරයි ओनिका का आवत अभी अगर दाने ईएस फिनिश ना फिनिश के लिए दाने हरी लेसी ओके वेरी गुड कनेक्ट नेक्स्ट मैटर मेरा कर ला हां हम मेरा कर ला वेरी गुड ओके वी विल गो टू दोस लेट्स सी बलम मैंगो ना मुकद्दर मैंगोस यस चर्च ना चर्चेस यस ब्रश ना ब्रशेस यस बॉक्स ना बॉक्सेस बस ना Buses, class na, classes. Onno e vidiyata agata es dala liyala tiyenawa na. Hari. Okay. Very good. We'll go to the number three. Anka tuna. Api yara issala kiwana overling iwarene wata agata ES danawa kiyala. Habai hama ekakma ehema wenne ne. Overling awasan wenna. Habai minisa visin tanana lada dewal walata api ES danne. Overling awasan war. අවසන් what මොකද මිනිසා විසින් කරන ලද දේවල් එහෙම නැත්නම් අපි කියේ මොඩර්න් දේවල් එහෙම නැත්නම් නූතන දේවල් මිනිසා විසින් කරන ලද දේවල් වලට ලද දේවල් වලට වලට අපි දාන්නේ මොකද්ද s පමණයි නේද හා දේවල් වලට s පමණක් කියදයි ඒවට අපි දාන්නේ s විතරයි ඒවට es දාන්නේ නෑ පුතා එකක් මතක තියාගන්න මිනික ඒවා කීපයක් ලියුම් බලන්න ඕගොල්ලෝ බලනවා ඇති මොනවද ඒවා කියලා මිනිත්තු අදපුව එන්න මේ වගේ දේවල් බලන්න ඕගොල්ලෝ මේවා දන්නවද කියලා රේඩියෝ ऑडियो अब फोटो पियानो रेडियो तरह तीन मिनी पियानो मिनी ऑडियो शब्द शब्द सैटी वर्ट फोटो रेडियो वीडियो इन टोमेटो पोटाटो मैंगो मीन मीन गुण दीवल कार
S පමණක් දැම්මහම plural හදාගන්න පුළුවන්. ES දාන්නේ නෑ මේවට. දැන් අපි ඕ දැක්ක ගම සමහර ළමයි ඉන්නවා ES ES කියලා ES දානවා. එහෙම හැම එකටම ES දාන්නේ නෑ. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. තේරුණාද? වර්ධින තනක් ළමයින්ට. ඕකේ. යම නම්බර් 4 වලට. नौन एक अवसान वर्णी नौन एक अवसान वर्णी ना पाठ कर गन उन्हें दे नौन एक अवसान वर्णी होना बोलेंगे बोला दान ना वाई बोलेंगे दे नौन एक अवसान वर्णी मुना बोलेंगे वाई बोलेंगे ना नहीं दे नौन एक अवसान वर्णी Okay. Y valinam ha ඊට පෙර අකුර ඒ කියන්නේ අවසන් අකුරට පෙර අකුර ඊට පෙර අකුර මොකක් නන්ද ඊට පෙර අකුර බබල් ලකුරක් නොවේන. පවල් නොවේ නම් නොවේ නම් මොකද කරන්නේ y අයින් කරලා i s ගන්නවා y ඉවත් කොට y ඉවත් කොට बबल तीन देना नती देना बलानी बबल तीन नीला बल दीना और पहाकरण बलन टाक गाल फिनिश टेल मी फिनिश संडे चट्टा क्या गाल के अने पास जट्टे कर दाना ओके If you have finished, send it to the chat. Fly के लक्षण ही मैच होंटे, reply के लक्षण ही पिलितूरु लिपिए टन, ऐसा पिलितूर अटकती है ना. गाय के लिए कहने पर गले आओ बानी के लिए क्यों ना हाँ वो उनका ओके ओके विल ट्राई
boy කියන එක කලින් අකුර vowel අකුරක් තියෙනවා. ඒක boys. fly නම් flies. reply නම් replies. guy නම් guys. bunny කියලත් vowel අකුරක් නැහැ. එහෙනම් අපි කොටත් is ස්ථානේ නේද? bunny. ආ මේකට 5 out of 5 කිය තියෙනයි නැත්නම් 5න් ලකුණු කීයද කියලා මට දාන්න බලන්න ළමයි කොහොමද බලන්න කට්ටියගේ තත්ත්වය. එවන බලන්න මට මා. ඕකේ. Okay, very good. I'm automatically on. Let's go to the next one. ඊළඟට set එකක් තියෙනවා පුතාලා. No change කියලා. ඒ කියන්නේ මේවා වෙනස් වෙන්නේ නැහැ. Number 5 දාගන්න no change. වෙනස් වෙන්නේ නැති පොඩක් තියෙනවා අපි ප්‍රධාන වශයෙන් වචන තුනක් තමයි ඔයගලන්ට උගන්වන්නේ. Fish, venas venne. Deer, deer my plural leka. Ita matra sheep. Onna vachana tu na api samanyen plural karanna mukut karanna bae. Fish na fish ma tamai. Malu goda kitiya fish. Malu ekek kitiya fish ma tamai. Deer ekek kitiya ada deer kila kiyanne deer goda deer kiyanne mohata. Goda kitiya kiyanne deer kiyala ma tamai. Sheep ekek kitiya sheep mai. ගොඩක් හිටියත් ෂීප් ම තමයි කියන්නේ බැටලුව. හරිද? ඒකත් ලියාගන්න, ඒක මතක තියාගන්න, පාඩම් කරගන්න, එක්සෑම් එකේදී ආවොත් ඒවා ප්ලූරල් කරන්න යන්න එපා. එහෙමම තියෙනවා. ඊළඟට තියෙනවා જાතිය මේ uncountables කියලා. ගණිය නොහැකි දේවල්. ඔගොල්ලෝ අහලා ඇති ගණන් කරන්න බැරි දේවල් ඒවත් මොකද්ද? No plural. ඒවයේත් plural නැත. ඔකේ. uncountables ඕන ඔයගොල්ලෝ දන්නේ නැත්තම් එතන ලියා ගන්න මේ ගණිය නොහැකි. ඒ කියන්නේ ගණන් කරන්න බැරි දේවල්. ගණිය නොහැකි. ගණිය නොහැකි ඒවා ඒවා plural වෙන්නේ නැත. No plural. ඒවා plural කරන්න බැරි. මොනවාද? ගණන් කරන්න බැරි නේද? දැන් වතුර ගණන් කරන්න පුළුවන්ද? water. නෑ. ඒකේ plural එක water ම තමයි. මොනවද ඒ වගේ තියෙන්නේ? ටී නේද? තේ ගණන් කරන්න බෑනේ. ටී කියන්නේ ටී කප්ස් නෙමෙයි. ටී හොඳ. ඒතකොට තේ ගණන් කරන්න බෑ. බටර්. බටර් ගණන් කරන්න බෑ නේද? සෑන්ඩ්. ඒ කියන්නේ වැලි. ඔය දේවල් ගණන් කරන්න බෑනේ. සෝල්ට් ඕන තරම් තියෙන ලෝකේ කොටක් තියෙන. ඒවනේ අමුද්‍රව්‍ය වශයෙන් තියෙන හැම දෙයක්ම ගණන් කරන්න බෑ කියලා තමයි ගන්න. ඒතකොට මේ හැම එකක්ම මොනවද? uncountables. ඒවා plural වෙන්නේ නැත. මතක තියාගන්න. ඒකේ සෑම කේදී આવොත් බෝට වල ප්ලූරල් එක ලියන්න කියලා ඉතින් බෝටම තමයි ලියන්න තියෙන්නේ. හරිද? ඒකේ ඉත ලියාගන්න. අපි යමු ක්වෙස්චන්. එහෙම නැත්නම් ටයිප් 7 එකට ඔය අන්තිම එක. මේ තියෙන්නේ මේ ඩිෆරන්ට් ඒවා. ඒ කියන්නේ වෙනස්. මේවයි ප්ලූරල් එක වෙනස්. කියන බහුවචන එක S දාන්නත් බෑ I S දාන්නත් බෑ අරකට වඩා වෙනස්. ඒ හින්දා ඔයගොල්ලෝ පාඩම් කරලම තියාගන්න. මෙන්න මේ වගේ. man නම් men. තමනද? woman නම් ඒකට කියන women. ඊළඟට mouse නම් අපි පොඩි කාලේ හිටියේ mouse කොම mouses කියන. එහෙම නෙමෙයි මොකද්ද? mice. ඊළඟට child නම් children children තව ox කියලා ඉන්නවා ගවයෙක් එයාට අපි කියනවා oxen foot කියන්නේ අඩියටත් කියනවා
පාදයට කකුලටත් කියනවා ආ feet ඊළඟට tooth කියන්නේ දත් වලට දතට ඇතරම දත් වෙදි teeth ඒවත් තියා ගන්න ඕගොල්ලෝ ඔය වගේ සෙට් එකක් තියෙනවා ඒකත් පාඩම් කරගන්න ඒවත් ප්ලූරල් වෙන්නේ මේ විදිහට ඒවා පාඩම් කරගන්න ඕනේ ඒවා ඉතින් හිතලා ලියන්න බෑ මම ඔය ෆුල් ලිස්ට් එක දානවා ක්ලාස් ඉවරුනාම ඔයගලන්ට ටියුට් එකක් විදිහට ඒ ඔක්කොම ටික පාඩම් කරගන්න මම ඉතින් මෙතන ඔක්කොම ලියලා නැහැ නම්බර් 8 අපේ 8 වෙනි එක එහෙම නැත්නම් අන්තිමේද මේ මේක ඉවර වෙන්නේ F අකුරෙන් හරි එහෙම නැත්නම් F E වලින් නම් අපි ඒකට දාන්නේ V E S එකත් මතක තියාගන්න මම ඒව ටිකකුත් ඕගලන්ට දෙන්න leaf වගේ තිබුණොත් මොකද වෙන්නේ leaves ඊළඟට අගට තියෙන්නේ F E N එකක් නම් life වගේ තිබුණොත් lives ඊළඟට අපි තව එකක් ගමු බලන්න ලොෆ් කියන්නේ මොකද පාම් භාගය වලට අපි නම් පාම් ගෙඩිය කරන ගෙඩි රාස්තල් කියලා කියන්නේ ඒවට ලොව්ස් ලයිෆ් කියලා කියවන්නේ ආ වුල්ෆ් වගේ එකක් ගමු වුල්ෆ් වුල්ෆ් කියන්නේ මොකද බුරුකිය බුරුකිය ගොඩක් නම් වුල්ෆ්ස් ඒවට F හරි F හරි තියෙනවා නම් ඒ වෙනුවට අපි දාන්නේ V plural වෙලට विशेष विशेष मीडियम मीडिया बैक्टीरियम बैक्टीरिया डेटम डेटा इवे से पंतलगे पड़वा चेक पड़ पंतल चेक गण पट इतर इवट स्टडी करें पाड़ी पाड़ी आंसर्स पुलवा पेपर्स मेडिकल यागे फिनी दाण बल If you have already finished, send me finish. Different kind of यहाँ पे तो मैंने बिना skill लिया गया ना मैं different kind of मुकाबले के लिए दान नहीं था. Okay, good. So there are lots of things that you need to learn. इगर ना करना कुछ आखिर वाल थी ना अभी आधे अपने पहले भी नहीं पढ़ा दमें इंदा lazy देख कीम पटांग रखते नहीं द So we'll start with smaller things. Podi deval in patanga rakhi na. We'll go to bigger things. Kilo ku deval lete ang podda podda. Okay.
ओके हाँ हमने कहा शेयर कर लेते हैं वाले स्क्रीन के टेप ना किधर एक ही तीनों पालवी नहीं करने वाले प्लूरल्स लिया ने किला तीनों का टैग वाला करने वाले ये दो लाख तीनों ट्वेल्थ तीनों ये ट्वेल्थ टैग वाला हरवाने वाला फिनिश है फिनिश के लिए दान में ओके अभी पटांगा मुझे कारी ले सी वेरी इजी डॉग ना डॉग गिटार ना गिटार थोड़ा के और एक महीने में की बैग ना बैग्स फोन ना फोन कैरेट ना कैरेट फोटो ना फोटो अम्ब्रेला ना अम्ब्रेलास क्वीन ना क्वीन स्नेक क्या ने मैं सर पे आ गया स्नेक टोमेटो ना टोमेटो क्या दी ईएस ना टोमेटो जैकेट ना जैकेट कप ना कप मार्क्स आने बराबर टू एलिंग किए दिखे लेके एक चीना भी लाखों में दोला है वेरी गुड
good job. On ඊළඟ activity එක මෙතන තියෙනවා body box එකක්. එක singular වචන තියෙනවා plural වචන තියෙනවා තෝරලා දාන්න බලන්න singular වෙනම ලියන්න plural වෙනම ලියන්න බලන්න මේ තියෙනවා තෝරලා सिंगल फोरल उड़ती वचन तीन मैं लिया සිංගියුලර් කියන්නේ මේ පැත්තෙන් එක වචන ටික ලියන්න ඔය කොටුවක් අඳ ගන්න පොතේ මේ වගේ පොඩි වගුවක් සිංගියුලර් කියලා මේ මෙතන එක වචන ඒවා ටික තෝරලා ඒවා ලියන්න මේ පැත්තේ ප්ලූරල් කියන්නේ මේ ටික මෙතන බහුවචන ටික ලියන්න මේකෙන් හොයලා ओके फिनिश ना फिनिश के लिए दान बलन राइट मम लिया मम मेक पड़ी वेड मम रेड कलर के सर्कल करानी सिंगल हरिद मुना हाउस सिंगल गिटार सिंगल जैकेट सिंगल डॉग सिंगल phone singular television singular chair singular table singular lion singular cake singular हमें तो पता blue color के circle कराने important circle कराने plural लेना Also book, pot, computer, pens, ruler, pencil, ruler, coolers, ruler, cars, ruler, bikes, ruler, अभी मैं तीन दीवी सी मार्क्स मैं तीन तम तम दाने बल मार्क्स बला
All right. Very good. Okay. So, අපි පළවෙනි දවසේ ඉඳන් අපි අද ගොඩාක් කටි ගොඩින්නත් එන්න තාමිරට මිනිස් අපේ පන්තියට අවබෝධයක්වත් නැහැ. එහෙනම් අපි අදට ක්ලාස් එක මෙතනින් ෆිනිෂ් කරනවා. මම ඕගලන්ට ඇක්ටිවිටීස් ටිකක් කියවන්නම් ගෲප් එකට ඒක කරලා තියන්න. ඊට අමතරව දැන් ග්‍රේඩ් 5 වින ළමයින්ට මාස්ටර් ගයිඩ් බුක් එක කරනවා හැමදාම බ්‍රහස්පතින්දා අවස 5 ඉඳන් 6 වෙනකම්. ඒකට ජොයින් වෙන්න ඒ ළමයි. ඊට පස්සේ ග්‍රේඩ් 6 වින ළමයි ජොයින් වෙන්න සෙනසුරාදා උදේ 10ට ඒගොල්ලන්ට දැන් මේ පැතියේ සෙනසුරාදා නම් දීන පොයිඩර්ස්ද පේපර් එක. පේපර් එකට ජොයින් වෙන්න මම පේපර් එක දානවා උදේට ගෲප් එකට. ඕගොල්ලෝ ඒක print out එකක් හරි මොනවා හරි අරගෙන ready වෙලා ඉන්නේ. එතකොට ඕගොල්ලන්ට ඒ පේපර් එක ඒ වෙලාවෙදි කරන්න දීලා අපි answers බලලා marks දෙනවා. ඕගොල්ලෝ ඒ පන්ති වලට ජොයින් වෙන්න සෙනසුරාදා 10ට 6 වතරයට 5 වතරයට බ්‍රහස්පතින්දා හවස 5ට. Okay. මම මේ ටයිම් ටේබල් අපේ ගෲප් වලට දාන්න. මේ පන්ති වලට ජොයින් වෙන්න. ජොයින් වෙලා බලන්න ඉතින් හොඳයිද කියලා. කිසිම අයිතිරීමක් නැහැ. ෆ්‍රී ඔෆ් චාර්ජ් තියෙන. බලලා එකට ජොයින් වෙන්න. එහෙනම් thank you very much ජොයින් වුණාට. අපි ආපහු හම්බෙමු රාත්‍රියට හරි. ඔගොල්ලෝ ග්‍රේට් 6 ටටත් එකට ජොයින් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එකට හෝ එහෙම නැත්නම් අපේ අනිත් ක්ලාස් එකට ජොයින් වෙන්නත් පුළුවන් සැටර්ඩේ තියෙන 10 o'clock වලට. Okay guys. Good night එහෙනම් අපි ආපහු හම්බෙමු බ්‍රහස්පතින්දාට හරි සෙනසුරාදාට හරි එන්න දවස් දෙකේම හරි. Thanks for joining. Good night. Good night sir. Bye sir.